මේ අරමුණ වෙලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ඒ නාමය වෙනුවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන වදන එකතු කිරීමයි. මේ රාජ්‍ය ආයතන හදන්න බෑ, රාජ්‍ය ආයතන පාඩු ලබනවා. රාජ්‍ය ආයතන කියන්නේ සල්ලි කන බහිරවයෝ මහජනයාගේ කියලා මතයක් තියෙනවා. නමුත් රාජ්‍ය ආයතන වලට අවශ්‍ය නම් විශේෂම ඉංජිනේරුම ආයතන වලට මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරන්න පුළුවන් කියන එක අපි මේ අරමුදල් පාලනය කිරීම පැත්තෙනුත් පෙන්ලා දීලා තියෙනවා. යනු මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මීතොට මුල්ල කසල කන්ද කඩා වැටිච්ච වෙලාවේදී විදේශ විද්‍යාඥයෝ නැතුව, විදේශ ඉංජිනේරුවරු නැතුව මේක කරන්න බෑ කියලා කිව්වා. අද දේශීය ඉංජිනේරුවෝ ලවා අපි කසල කන්ද අවට ප්‍රදේශයේ අක්කර 35ක් ප්‍රතිසංවර්ධනයට අද ලෑස්ති කරලා තියෙනවා. ඒකෙන් අපි අක්කර 24ක් මීතොට මුල්ල කොළොන්නාව ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට අවශ්‍ය කරන පියවර තියලා තියෙනවා. සංවර්ධන කටයුතු වලදී මේ සැලැස්ම මොකද්ද? කොයි කොයි තැන්වලද ගොඩ කරන්නේ? කොයි තැන්වලද ජලය හසුරවන්නේ? කොයි කොයි තැන්වලද නව පරිසරාත්මක වෙනස්කම් කරන්නේ? මේ ආදී වශයෙන් දැනුම අඩුගානේ ඒ ප්‍රදේශවල අයට ලබා දෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව කිට්ටුවම ඇල බලෙන් පුරවලා තියෙනවා ඇල. දැන් මේක හොයලා බලනකොට ඉස්සල්ලා කිව්වා අපිට නෑ නෑ මේක මේ අපිට හොයාගන්න බෑ මායිම කියලා. ඊට පස්සේ අපිට කිව්වා නෑ නෑ මේ වැරදිලා කැපුණා, ඒ නිසා මේක ගේබියන් දාලා හදාගන්න කිව්වා කියලා. ඊට පස්සේ තුන්වෙනි පාර අපිට ලියුමක් දාලා කියනවා නෑ ඇත්ත වශයෙන්ම එහෙම නෙමෙයි, අපිට මේක මායිම හොයාගන්න බෑ, සර්වේ ඩිපාර්ට්මන්ට් එකට කිව්වා කියලා මායිම හොයලා දෙන්න කියලා. ඒ සමහර නිලධාරීන් එවැනි ක්‍රියා කරන නිසා ජනතාව මේ ආයතනයට තියෙන විශ්වාසය පළුදු වෙනවා. එතකොට දැන් ගොඩ කිරීමේ කටයුත්තට අවසර දෙන ආයතනත් ඉතාම දූෂිත ආයතන බවට සමහර වෙලාවට පත් වෙලා තියෙනවා. සමහර අවසර ගන්න ප්‍රමාණය නෙමෙයි ගොඩ කරන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. මේ අතර ඉල්ලා අස්සූ මුස්ලිම් අමාත්‍යවරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රශ්නයක් මතු කළා. අමාත්‍ය තනතුරේ ඉවත් වෙලා පරීක්ෂණයට මාසයක් කාලයක් දෙනවා කියලා ඉටපු අමාත්‍ය කබිර් අසීම් ඇමතුමා මේ කියලා තියෙනවා. මට දැනගන්න ඕනේ එකම දෙයයි, මාසික කාලය ඉවරද පරීක්ෂණ අවසන්ද? ඒකම ගරු සභානායකයේ මේව අද ඇලර්ට් එකක් දැක්කා ආපහු නැවත දිරුම් දීලා තියෙනවා කියලා. ඉතින් අපිට දිරුම් දුන්නේ එක ප්‍රශ්නයක් නෑ. අපිට එකම දේ දැනගන්න ඕනේ පරීක්ෂණේ ඉවරද, එහෙම නැත්නම් මාසික කාලය ඉවරද කියන එක විතරයි. ප්‍රශ්න අහනවා කල්තියා නොටිස් දීලා අහන්න එමය අපේ ස්ථාවර නියෝග. ඇලර්ට් ආපහු එහෙම කරන්න ඇලර්ට් ඇලර්ට් එන තරම හැම වෙලාවෙම ගන්න මොනවත් අපිට අමාරුයි පාර්ලිමේන්තුව ගෙනියන්න. ඉතින් ජනාධිපතිතුමා ප්‍රශ්නේ අවශ්‍යතාවට යොමු කරන්න ඕන. පාර්ලිමේන්තුව අමාත්‍යවරුන් දිරුන් දීමේ කටයුත්තට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නැහැ.